ශ්‍රී ලංකා together YouTube නාලිකාව ඔබ වෙත ගෙනෙන තවත් වැඩසටහනක් ආරම්භ කරන්නට අපි සූදානම් වෙන්නේ ත්‍රිමාණ වැඩසටහන. ඉතින් අද දවසේ අපි සාකච්ඡාවට එකතු කරගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක සහෝදරයා. අයබෝන් කියලා පිළිගන්න වැඩසටහනට. අයබෝන් ආරෝ. මම හිතන්නේ මම හිතුවා මේ වැඩසටහන පටන් ගන්න ඕනේ කියලා මේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් එක්ක. මොකද ඒ ප්‍රහාරයත් එක්ක දේශපාලන භූමිය එහෙම් පිටින්ම වෙනස් වුණා. මේක කොහොමද ජනතා විමුක්ති පෙරමුණ කියෝගත්තේ? ඔව් නෑද මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපිට මෙහෙම අවස්ථාවක් ලබා දීම ගැන ඔබේ වෙබ් නාලිකාවෙන් මෙහෙම කතා කරන්න. දැන් ජනතා මිතුරු අවශ්‍යයෙන් අපි ඒක තේරුම් ගත්තේ රට තුළ ජාතිවාදී පීඩන බෝම්බයක් කලින්ම තිබුණා. ඒ පීඩන බෝම්බය පුපුරා යෑමක් විදියට. ඉතින් ඒ නිසා අපි දැනගත්තා පැහැදිලිවම මේක රටේ දේශපාලනයේ අප්‍රේල් 21ට පෙර සහ අප්‍රේල් 21ට පසු කියලා 83 ජූලියට පෙර සහ 83 ජූලියට පසු වගේ තීරණාත්මක දේශපාලන සමාජ බෙදීමකට මේක යයි කියලා. ඒ නිසා ඇත්තටම අපි පක්ෂයක් වශයෙන් ඉතාම බරකින් මේක සලකුවා. මොකද මේ ජාතිවාදී ප්‍රහාරය කරන අයත් හොඳින්ම දන්නවා ප්‍රහාරයට වඩා දරුණු වෙනවා කියලා ප්‍රහාරයෙන් පස්සේ එන ප්‍රතිඵල. ඒක ලෝකෙ පුරාම එහෙමයි. ඒ නිසා ප්‍රහාරයෙන් පසු එන ජාතිවාදී අන්තවාදී ප්‍රවණතාවය පුළුවන් තරම් පාලනය කළ යුතුයි. අර ඒ බෙදුම් රේඛාව අප්‍රේල් 21ට පෙර සහ පසු කියන බෙදුම් රේඛාව තදින් තහවුරු වීම පුළුවන් තරම් වම කිරීමේ අරමුණින් තමයි ඇත්තටම ජයිප වශයෙන් අපි මැදිහත් වුණේ. ඉතින් අපි හිතනවා යම් ප්‍රමාණයකට අපි ඇතුළු විවිධ සංවිධාන රාශියක මැදිහත් වීම යම් ප්‍රමාණයකට හිතූ තරම් දුර 83 වගේ දරුණු පැල්මක් ඉතාම ගැඹුරු පැල්මක් ඇති කරගන්න මම හිතන්නේ ඒ ප්‍රහාරය දුන්න අයත් ප්‍රහාරයේ වාසිය ගන්න හදපු අනිත් කණ්ඩායමත් තරම්ම සමත් වුණ නැහැ. නමුත් පැහැදිලි සමාජය තුළ පැහැදිලි බෙදීමක් විශේෂයෙන්ම ජාතිවාදී අන්තවාදී පැත්තට තල්ලු වීමක් එකෙන් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි ඒකට ඇත්තටම තිගැස් වුණා. වේගෙන් වැඩ කළා. යමක් වළක්ව ගත්තා කියලා හිතනවා. නමුත් තව කළ යුතු ගොඩක් ඉතුරුලා තියෙනවා. ඒ සිදුවීම සිදුවලා දවස් 3ක් විතර යනකම් ජනතා විමුක්ති පෙරමුණට නිසියාකාර අදහසක් ප්‍රකාශ කරගන්න බැරි වුණා. ඇයි? ඔව් ඇත්තට මේ සිදුවීම ගැන හරි අවබෝධකින් තොරව හරි තොරතුරු වලින් තොරව යමක් ප්‍රකාශ කිරීම අපි පක්ෂයක් වශයෙන් තීරණයකටම ආවා අපේ අපි වගකීම් විරහිතව කටයුතු කිරීමක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඇත්තටම මොකද අද පැහැදිලි ඒක ලංකාවේ ජනාධිපති අගමැති රටේ ආරක්ෂක ප්‍රධානීන් කවුරුවක් හරියට දැනගෙන හිටපු දෙයක් නෙමෙයි. ඔත්තු සේවාවල යම් යම් දේවල් තිබුණා වුණා. ඒ නිසා අපි හිතුවා ඉක්මනින් අදහසක් කියන්න යනවට වඩා හොඳයි ප්‍රමාද වී හෝ හරි දෙයක් කියන එක කියලා. ඒ නිසා මම ඒක තමයි අපි ඒ දවසක දෙක කාලේ අපි ගත්තා පැහැදිලිවම මොකද්ද මේකේ පසුබිම කියලා තීරණයක් ගන්න. මොකද පක්ෂයක් වශයෙන් අපි සාමාන්‍යයෙන් තොරතුරු මත තමයි තීන්දුව වලට එන්නේ. නැතුව කලබලයේ යම් යම් අදහස් කියන්නේ නැහැ. දැන් මේ වෙනකොට ඒ සිදුවීම නිසා මේ ජන සමාජය අතර ඇති වෙලා තිබෙන తত্ত্বය මොන වගේකක්ද ඔබලාට දැනෙන විදිය? මම කියන්නේ දෙපැත්තෙම ජාතිවාදීන් මේකෙන් ජයග්‍රහණය කළා තිබෙනවා. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් අපිව කොටු කරගන්න යට කරගන්න හිතන රටවලුත් මේකෙන් වාසි ආරන් තිබෙනවා. විශේෂයෙන්ම එක්සත් ජනපදය, ඉන්දියාව, චීනය වගේ රටවල් සහ ලංකාවේදී දෙපැත්තේ තුන් පැත්තේ ඉන්න ජාතිවාදී කණ්ඩායම් මේකෙන් ශක්තිමත් වෙලා තියෙනවා. මම කියන්නේ දේශපාලන කණ්ඩායම් පමණක් නෙමෙයි ව්‍යාපාරික කණ්ඩායම්, ජාතිවාදයේම පදනම කරගත්තු මාධ්‍ය කණ්ඩායම් ඒ කණ්ඩායමක වාසි ආරන් තියෙනවා. එකම දේ මේක හිතූ තරම් මේක අසුරුණු වෙලා ගන්න බැරි වෙලා තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ ඒ ජාතිවාදී කණ්ඩායම් වල තිබිච්ච සමහර හදිසිය නිසාත් සහ ජාතිවාදයට විරුද්ධ අන්තවාදයට විරුද්ධ කණ්ඩායම් වලින් කරන ලද මැදිහත් වීම නිසාත් නමුත් දැනට ඔවුන් මේ බෝම්බේ වාසි ආරන් තියෙනවා. මාධ්‍ය කොහොම ක්‍රියා කිරීම පිළිබඳව විශාල කතිකාවක් ඇති වෙනවා මේ සිද්ධවීමත් එක්ක මාධ්‍ය කොහොමද කටයුතු කළේ කියන එක. ඒක ගැන ඔබලාට තිබෙන කියවීම ඇත්තනම يعني ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නැත්නම් ප්‍රධාන සමාගම් සහිත මාධ්‍ය ගත්තොත් මම හිතන්නේ ඒක යක්ෂයාගේ අවියක් බවට පත්ලා තිබෙනවා. ඒක ලංකාවෙත් එහෙමයි, ජාත්‍යන්තරවත් ගොඩක් එහෙමයි. ඒක ගිනි නිවන ආයතන වෙනුවට ගිනි අවුලන මාධ්‍ය බවට පත් වුණා. ආයතන බවට පත් වෙලා තියෙනවා. يعني මිනිස්සු ඔය විශේෂයෙන්ම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඔය මේ වයම් පළාතේ ඇති වෙච්ච ප්‍රහාරයන් ගත්තොත් ඒවා පැහැදිලිවම උසිගැන්නේ. ඒ කියන්නේ ජාතිවාදය මත තමන්ගේ ව්‍යාපාර කරන
සමාගම් මාධ්‍ය සමාගම් සහ ඒවට උදව් කරන අනිකුත් පෞද්ගලික සමාගම් සහ දේශපාලන ආයතන වලින් කරලාද උසිගැන්වීම මත තමයි يعني ඇයි ගහන්නේ නැත්තේ ඇයි ගහන්නේ නැත්තේ කියන එක මත ජනතාව පෙළඹීමක් මත තමයි තියෙන මම දැන් උදාහරණයක් ලෙස ගත්තොත් ඇත්තටම දැන් මේ මේකෙන් ප්‍රහාර ලක්ුණේ ඇත්තටම බහුතරයක් සිංහල ජනතාව සහ ගම් දෙමළ පිරිසකුත් හිටියා නමුත් ඊට පස්සේ ඒ නිසා දැන් මේකේ සිංහල ජනතාව විසින් මේකට ප්‍රතිචාර විරුද්ධව ප්‍රතිචාර දැක්වීම නිකන් අයිතියක් බවට පත් කරගත්තා ඒ නිසා සාමාන්‍යයෙන් කතෝලික ජනතාවගේ ආගමයි දැහිමයි අයිතියවත් පිළිගන්නේ නැති සිංහල බෞද්ධ ජාතිවාදී කණ්ඩායම් කතෝලිකයාගේ ආරක්ෂක බවට පත් වුණා බොහොම ඉක්මනට වේගයෙන් එහෙම වෙලා ඒගොල්ලන් යම් උත්සාහයන් ගත්තා දැන් සිංහල ජනතාව වේගයෙන් මුස්ලිම් ජනතාවට විරුද්ධව සහ මේ මේක හප්පන්නත් දේශපාලනවාසි ගන්නත් නමුත් නාරද ඒ ගත්තු ඒවා එකක්වත් සාර්ථක ප්‍රතිඵලත් කරලා දුන්නේ නැහැ දිගු කාලීනව මම ඔබතුමා වෙලාව දෙනවා නම් දැන් උදාහරණයක් ගත්තොත් ඔය සිද්ධවීමෙන් පස්සේ සිංහල ජනතාව උසිගැන්වීම සඳහා පාවිච්චි කරපු ප්‍රධාන ජනමාධ්‍ය වලින් හදලා දීපු සහ සංවිධානාත්මක කරපු අවස්ථා කීපයක් තියෙනවා එකක් තමයි දැන් ඔය කුරුණෑගල වෛද්‍ය සාෆි කියන ඔහුට අදාළ ඉදිරිපත් වෙච්ච කරුණ. ඒතර ඒක නැගලා ගියා. මුල් සතිය දෙකේ නැගලා ගියා. ලෝක ඉතිහාසයේ පළවෙනි එක අම්මලා 1000ක් ඇවිල්ලා කිව්වා තමන්ව වඳ කරා කියලා කැමරාවලට. ලෝක ඉතිහාසෙම කරලා තියෙනවා කලින්. නමුත් ඔච්චර ප්‍රසිද්ධිය කියලා නැහැ. නමුත් පසුව සති දෙක තුන පැනනට පස්සේ මේක يعني සිංහල ජනතාව අවුස්සන්න ගනාපු මේ එකම දැන් විද්‍යානුකූල සාක්ෂි වලිනුත් සමහර අධිකරණමය සහ ඒ පරීක්ෂණ වලිනුත් දැන් මේක බිඳ වැටලා තියෙන නිසා දැන් දැන් දොස්තර සාපි ගැන කිසිදු සාකච්ඡාවක් ඒ අවුසපු මාධ්‍ය වල නැහැ. ඊට පස්සේ තවගෙන ආවා මේ කාන්තාවන්ගේ මතුගමින් මුස්ලිම් ටෙක්ස්ටයිල් ෂොප් එකක තියලා ඇත්තටම කොට ගත්තා මේ මොනවාද මේ බ්‍රෙසියර් වගේක්. ඒ 250ක් ඒවයි විශේෂ ජෙල් වර්ගයක් තියෙනවා වඳ කිරීම සඳහා කියලා. ඊපස්සේ ලංකාවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. ඔබ දන්නවා ලංකාවේ රස පරීක්ෂකවරු කියන්නේ නාරද? ලංකාවේ ඉන්න ඉහළම ශ්‍රේණියේ විද්‍යාඥයෝ. ඔව්. මේ විද්‍යාඥයන් ලංකාව අන්තිමට මේ බ්‍රෙසියර් 250 පරීක්ෂාවට ලක් කරා. අන්තිමට ඔවුන් කිව්වා මේකේ කිසිම මේ මද කතාවක් නෑ. මේවා අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච දේවල් කියන්නේ. ඔව් ගොඩක් ලාට මම හිතන්නේ ඒක පාවිච්චි කරන්නේ අර පියුරු පොඩක් වැඩිපුර පෙන්වීම අවශ්‍යම සිලිකජ සිලිකන් වලින් හදන මොන හරි දෙයක් තමයි. ඉතින් ඇත්තටම තියෙන්නේ අපි ගංග වල බැලුවම ඒවා මම තව විස්තර කියන්න අවශ්‍ය නැහැ. දැන් ඔය උදාහරණ දෙක ගත්තා. එතන මේවා ඔක්කොම අර මේ අර සිංහල ජනතාව ඇවිස්සවීම සඳහාම විද්‍යාත්මක හෝ වෙනත් පරිවර්ෂණයේ සාක්ෂි නැතුව ඇවිස්සවීම සඳහාම තමයි මේවා ගෙනාවේ. තවත් උදාහරණ. ඒක නෝන් දැනුවත්. ඒක නෝන් දන්නවා මේක වැරද්දක් නෙමෙයි. වැරද්දක් නෙමෙයි. වැරද්දක් විදිහට පෙන්නනවා. නමුත් දැන් උණු දෙය තමයි මේකට ජාතිවාදයට විරුද්ධ කණ්ඩායම්වලුත් සමහර පරීක්ෂණංශවලුත් සමහර විද්‍යාර්ථීන්ගේ පැත්තෙනුත් මේවායි මේවා ප්‍රශ්න කිරීම කළා. එසාර දැන් වෙච්ච දේ තමයි දැන් අවසාන දෙකත් ඊට පස්සේ ඔය රශීර්ෂාඩ් බදුදීන් ඇමතිවරයා ඇතුළු කණ්ඩායම විරුද්ධව උන්ගේ උන්ට තියෙන දූෂණ චෝදනා නෙමෙයි ඔවුන් මේ බෝම්බ ප්‍රහාරට සම්බන්ධ කියලා ගෙනාපු චෝදනා එකට ගෙනාපු උපවාස මේ සියල්ලෙකින්ම එක පැත්තකින් සිංහල ජනතාව සහව උඩටම ගෙනාවා මුස්ලිම් විරෝධී තැනකට හැබැයි ඒවා අභ්‍යන්තරයේ තුල අඩංගුවක් හරි සාක්ෂි සහිත අඩංගුවක් තිබුණේ නැහැ. ඒවා දේශපාලන ව්‍යාපෘති ලෙස තමයි ආවේ කඳුළු වලින් මේවා ප්‍රතික්ෂේපුණා. අවසාන වෙච්ච දේ තමයි ඒවා ඒ විශාල බොරුවක් මත විශාල ගොඩනැංවීම මත යන්න ගියපු නිසාම බොරු ගොඩනැංවීම මත යන්න ගියපු නිසාම බිඳ වැටුණා. දැන් මට මතක් වෙන්නේ අන්තිමට දැන් ඇත්තටම මුස්ලිම් අන්තවාදයක් තියෙනවනේ. සිංහල ජාතිවාදයක් දෙමළ ජාතිවාදයක් තියෙනවා වගේ මුස්ලිම් ජාතිවාදයක් තියෙනවා. මුස්ලිම් ජනතාවට එරෙහිව කටයුතු කරන ඉතාම මේ ඒ අන්තවාදී අදහස් තියෙන සමහර ගෝත්‍රික අදහස් තිබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒක හැම සමාජ කණ්ඩායමකම ඉන්නවා. දැන් ඔවුන්ට එරෙහිව මුස්ලිම් ජනතාව සංවිධානය වෙමින් අවුරුදු ගාණක් තිස්සේ අරගලයක් කරමින් තිබුණා. මේ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ආදිවාසිකම් භුක්ති විඳින දෙන්නේ උදාහරණයක් ගත්තොත් මුස්ලිම් විවාහ නීතිය වගේ වෙනස් කරන්නේ වගේ. ඒතර ඒවට අදාළව මුස්ලිම් සමාජයේ යම්කිසි සංවිධානය වීම ගොඩක් කාලෙන් දැන් තිබුණා. මේ බෝම ප්‍රහාරයෙන් පස්සේ ඒ කණ්ඩායම් වලින් යම්කිසි උත්සාහයක්වත් ගත්ත මේ ප්‍රතිසංස්කරණය කරන්න. නමුත් වෙච්ච දේ තමයි දැන් මේ ජාතිවාදී පැත්තෙන් ආපු නැගටිවීම හරහා මුස්ලිම් ජනතාව බිත්තිරත හේතු කරා ඔවුන් එකතැනකට තල්ලු කරා. මම අවසන් කරන්න ඉතින් එක්මනින් දැන් මට කියන්න තමයි තිබුණේ දැන්
අවසාන වෙච්චදේ දැන් මට හිතෙන්නේ අර අර අපි පුංචි කාලේ අහලා තියෙන කතාවක් තියෙනවනේ අර මේ හාවෙක් නිදාගෙන ඉන්නකොට තල්ලත්තක් උඩට බෙලිගිරියක් වැටුණාට පස්සේ හාවා ලෝකෙක් කඩාගෙන වැටෙනවා කියලා අහස කඩම් ගන්නවා කියලා දුවනවා. ඊට පස්සේ ඒ පණිවිඩය අහලා මුළු කැලේම සත්තු හාව පස්සෙන් දුවනවා. කිසිම තේරුමක් නැහැ. අවසානයේ මේ සිංහල ජාතිවාදී අන්තවාදී කණ්ඩායම විසින් කරපු වැඩෙන් උනේ සිංහල ජනතාව ඒ වගේ අර තල්ලත්ත උඩට වැටිච්ච හාව වගේ බය වෙලා දුවලා නන්නත්තර තත්ත්වයට පත් වුණා. මම හිතන්නේ ජාතිවාදී ව්‍යාපෘතිය බ්‍යම් ප්‍රමාණයක බිඳ වැටෙන්න ඒ ඒ ඒ ඒ ජාතිවාදීන්ගේ තිබිච්ච ඒ බොරු ගොඩනැගීම මතක එකත් බලපෑවා. ඉතින් ඒ නිසා එක පැත්තකට ගත්තොත් ඒ වගේ බොරු ව්‍යාපෘතිය අසාර්ථක වීමේ දිගු කාලින වාසියක් තියෙනවා. නමුත් ඒ වෙලේ ඒ මොහොතවල් හැම එකම හරි මනුතුරුදායක ඉතාම බියජනක තත්ත්වයක් රටතුල ඇති කරපුවා. ඒ නිසා අපි දකින්නේ ඇත්තටම රටේ ඔය ජනගහන තර්ක ඔය කොහොම පාවිච්චි කරා මේකට අදාළව නම් මේකේ නරක දේ තමයි විශේෂයෙන් මුස්ලිම් සමාජය තුළ මේ සමහර ප්‍රතිසංස්කරණ කර ගැනීම සඳහා තිබිච්ච ඉඩකඩ ඇත්තටම මේ ඒට එරෙහිව පොදුවේ මුස්ලිම් සමාජයට එරෙහිව සිංහල සමාජය හරහා ගොන්නංගපු මේ බීතිය විසින් ඇත්තටම දැන් වැළකිලා තියෙනවා. යම් ප්‍රමාණයකට වැළකිලාට වඩා යම් ප්‍රමාණයකට ඒ ප්‍රතිසංස්කරණ අමාරු කරලා තියෙනවා කියන එක තමයි මට හිතෙන්නේ. ඉතින් ඒ නිසා අවසානයේ ගත්තොත් මේ ප්‍රතිපලයක් රහිත තැනකට මේවා තල්ලුලා තියෙනවා. ඊගව කාරණා තමයි අපි දන්නවා මේ සිද්ධියේදීම භික්ෂු සමාජයේ ස්වාමීන් වහන්සේලා කීප නමක් නිරන්තරයෙන් ඇවිල්ලා මාධ්‍ය හරහා විවිධ අදහස් ප්‍රකාශ කරනවා. TID ද CID ද පොලිසිය ඔවුන් ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා. මේ කාරණාව ගැන මොකද හිතෙන්නේ? මට හිතෙන්නේ ඇත්තට මේ රටේ සාධාරණ බෞද්ධයෝ මේ ඔය 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 ඔබ කියපු ඔය හාමුදුරුන් වහන්සේලා මේ අපි දන්න අය අපි දන්නවා කියන්නේ මේ සමාජය දන්නවා. ඔවුන් මීට අවුරුදු ගණනාවක් තිස්සේම ඕකම කරපු අය සමහර අයට බරපතල දූෂණ චෝදනා තියෙන අය. ඒ නිසා මේ මුළු සංඝ සමාජයම දැන් මේ පිරිස විසින් හයිජැක් කළා නේති. ඇත්තටම දැන් සාධාරණ බෞද්ධයෝ කියන්න ඕන මේ අය බුද්ධාගමට සම්බන්ධ පිරිසක් නෙමෙයි හරි නැත්නම් මේගොල්ලෝ නෙමෙයි මේ සංඝ සමාජයේ අදහස කියලා. ඉතින් ඒකට ඇත්තටම මතු වී සිටින يعني ස්වාමින්වහන්සේලා ප්‍රමාණය අඩුයි. ඒකට හේතු වුණාද මේමයි. ඇත්තටම ගත්තොත් අපි ආගමික දර්ශනයන් වල නිවර්දිභාවය වැරදිභාවය සම්බන්ධ විවාදය අපි වෙනම කරගත යුතු එකක්. දාර්ශනික සාකච්ඡාව. නමුත් මට ඉස්හා ස්ථිරව කියන්න පුළුවන් මේ ධනේශ්වර ක්‍රමය ඇතුලේ දරුණු ලෙසම කුණු වී තිබෙන ආයතන පද්ධතියක් තමයි ආගමික සංස්ථා කියන්නේ. ඒක තදින් බෞද්ධ ආගමික සංස්ථාව, ක්‍රිස්තියානි ආගමික සංස්ථාව, ඉස්ලාම්, හින්දු මේ ඔක්කොම කුණු වෙලා තියෙන්නේ. ඒවා ඉන්න දැන් අද ආජන්ටිනාවේ බිෂොප්වරයා වා තනතුරෙන් පහ කරලා තිනවා පාප් වහන්සේ. ඔය ලිංගික අපචාර සම්බන්ධ. එතකොට අපි දන්න ඉන්දියාවේ මහා බරපතල විදියට ඔය ස්වාමිලා කියන හින්දු පූජකතුමාලා දරුවන් දූෂණය කරන සම්බන්ධ හිරේ ගිහිල්ලා තිනවා අතිවිශාල වශයෙන්. ඒක බෞද්ධ ආගමික සංස්ථාවටත් එයමයි. ඒ නිසා ඇත්තටම ගත්තොත් මේ ඒ ඔය ස්වාමින්වහන්සලා ඇත්තටම කරමින් ඉන්නේ බෞද්ධ දර්ශනයටත් එරෙහි වැඩක්. ඒක ඔවුන් දේශපාලනය කරන්නේ ආර්ථික සහ සමාජ ප්‍රතිලාභ වෙනුවෙන්. එකම දේ ඔවුන් අර ඔවුන්ගේ පටුවරමුණු සඳහා කීකී හිටපු දෙයට නිකන් ඒක ඇත්ත වුණා වගේ එකක් මේ සාරාංග බෝම්බෙන් ඔවුන් පෙන්න ගන්න හදනවා. ඔවුන් කිසිම කෙනෙක් සාරාංගලා වගේ කණ්ඩායම් ගැන කියන්නේ මේ තොරතුරු දුන්නා කියලා කියනවා. නමුත් එහෙම අභ්‍යන්තරතුරු දීලා නැහැ. අපි කවුරුත් දන්න දෙයක් තමයි රටක අන්තවාදයේ තියෙනකොට ඒකාන්තවාදයක් තියෙනවා, තවාන්තවාදයක් තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ පොදුවේ මම නම් දකින්නේ අපේ රට තුලත් ලෝකෙ පුරාමත් ආගමික සංස්ථා දරුණු ලෙස බිඳ වැටී තිබෙනවා. ඒ නිසා අපි එක දෙයක් කියනවා. රටක තියෙන්න ඕන ජනතාවට ආගම අදහන්න අයිතියක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සහ මුලින්ම තිබිය යුතු අයිතියක්. ඒ වගේම ආගම අදහන්න නැතු ඉන්න අයිතියක් තියෙනවනම් ආගම අදහන්න නැති කෙනෙක්ට ඒකත් අයිතියක් තියෙනවා. ඒ වගේම නාරද ආගමික සංස්ථා ප්‍රජාතන්ත්‍රවාදී විවේචනය කිරීම අයිතියක් අපේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් තියෙන අයිතියක්. ඒ ලෝකෙත් තියෙන අයිතියක්. ඒක පිළිගන්නත් ඕනි. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ හැරි ක්‍රිස්තුස් වහන්සේගේ හැරි නබිනාගතුමාගේ හැරි එකට පුවා වෙලා ආගමික සංස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදී විවේචනය කිරීම අයිතිය මම හිතන්නේ බැහැර කිරීම වැරදි. ඉතින් ඒත් තිබෙන්න ඕන අයිතිය. ඔව්. අද ප්‍රශ්න කරන්නේ ඒකයි. ඔව්.
ඊගාව කරනොද ඒ ගැන කතාවලත් අපිට තව වෙනම යන්න පුළුවන් මේ ඒකත් එක්ක. ඊගාව කාරණා තමයි අපි දන්නවා දැන් මේ සිදුවීමම පාස්කු ප්‍රහාරය දේශපාලනය ජනාධිපතිවරණයක් ඉස්සරහට එන තියෙන ඊළඟ අවුරුදු මහ මැතිවරණයක් තියෙනවා. ඒක අරමුණු කරගෙන දේශපාලන පක්ෂ විවිධ විදිහට හයිජැක් කරනවා මේක. එක එක අය එක එක විදිහට. මේක කොහොමද රීඩ් කරන්නේ ජවිපේ? කොහොමද ඔයගොල්ලන්ගේ කියන්නේ මිනිස්සු මේකෙන් මුදව ගන්නෙ කොහොමද? මේගොල්ලන් මේක පාවිච්චි කරනවා. ඒක පහසු නැහැ. ඒ කියන්නේ අප්‍රේල් 21 වෙනකන් රට තුල තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි, රට හදන්න අවශ්‍යයි, රටේ විනය අවශ්‍යයි, එවැනි යම්කිසි ධනාත්මක සාකච්ඡාවක් ජනාධිපති වෙනට මිනිස්සු හොයමින් හිටියේ රට හදන අපේක්ෂකයේ, රටේ නීතිය පාලනය කරන අපේක්ෂකයේ, බොරු කියන්නේ නැති ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙලා තමයි මිනිස්සු හොය හිටියේ. අපේක්ෂකයෙක් විදිහට තමයි මිනිස්සු ඒක කියන්නේ, පුද්ගලෙක් ලෙස මිනිස්සු කියන්නේ. නමුත් අප්‍රේල් 21න් පස්සේ මේක සහමුලින්ම රට ආරක්ෂා කළ හැකි අපේක්ෂකයෙක් කියන තැනට මාරු වුණා. ඒ කියන්නේ අර ජනතාව සිය කැමැත්තෙන්ම මිලිටරිමය ආරක්ෂාවක්, ජාතික ආරක්ෂාව කියන එක මුලට ගෙනාවා. එතකොට මේ ජාතික ආරක්ෂාව කියන එකට හරියන අපේක්ෂකයෙක් ඊට පස්සේ ඔවුන් කලින් ඉඳලාම නිකන් එම නමක් හදාගෙන ආවා. ඒතර ඒ අපේක්ෂකයට මේක විශේෂ වාසියක් ජනමාධ්‍ය විසින්ම හදලා දුන්නා. ඉතින් මේක ඇත්තටම අමුතු දෙයක් නෙමෙයි. ඇමරිකාවෙත් මේක වුණා. ඒ කියන්නේ යාර ආරක්ෂාව කියන එකට ජනතාව තල්ලුනාට පස්සේ ජනතාවගේ මනසෙන් ආර්ථිකය, සදාචාරය, නීතිය, දූෂණ විරෝධය වගේ ඉබේම අතහැරන මිනිස්සු සිය කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආදිවාසිකම් ඒකාධිපතියට ගිහිල්ලා දන් දෙනවා. ඔයා මේවා කපලා හැරි අපිව පරිස්සම් කරන්නේ. ඇත්තටම මම පරිස්සම් වෙන්නේ නැහැ. ඒ නිසා නරකම දේ තමයි ඒක. ඉතින් ජයිපේ වශයෙන් අපි ඒ නිසා පෙන්නනවා දේ තමයි රටක ආරක්ෂාව, ජාතික ආරක්ෂාව කියන එක නැත්නම් මහජනතාවගේ ආරක්ෂාව නේන අර්ථ වැදගත්. රටේ ආරක්ෂාව කියන්නේ රටේ නීති රීති වලින් සෛරීත්වය. ඒක රටේ නීති වලින් ගිවිසුම් වලින් ආරක්ෂා කරන්නේ. නමුත් රටක මහජන ආරක්ෂාව දෙන්න නම් හමුදාට පොලිසියට පමණක් බෑ. දැන් හමුදාට පොලිසියට ආරක්ෂාව දෙන්න බෑ. ඒක දෙන්න පුළුවන්කම තියෙන නිසා මහජන ආරක්ෂාව දෙන්න පුළුවන්කම තියෙන ජාතික සමගියතුන් නම් විතරයි. මම සරලව කියන්න. මම ආයනවත යනවා පරණ කතාව. දැන් සිංහල කාන්තාව මම හිතනවා පොඩ්ඩක් ඉස්සරහට බය වෙයි කියලා. මොනවා වුණත් දොස්තර සාපි නිදහස් වුණත් මුස්ලිම් වියෝජි ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න. මම හිතනවා එම වෙයි කියලා. ටික කාලයක්. ඒතරේ බය නැති කරන්න පුළුවන් ද හමුදාකට පොලිසියකට? බෑ. ඕකේ අනිත් පැත්ත හිතුවොත් දැන් මුස්ලිම් කාන්තාවගේ පැත්තේ ඔවුන් සිංහල වියෝජි කෙනෙක් ළඟට යයිද? දැන් ලංකාවේ සිංහල ජනතාවට ගොඩක් සිංහල වියෝජිලා ඉන්නවා. දැන් මුස්ලිම් කාන්තාවන්ට සිංහල මුස්ලිම් වියෝජිලා නැහැ ඇත්තට. ඒතර දැන් Tamanට අනතුරක් කරයි කියලා හිතන මනස මුස්ලිම් කෙනෙක්ගේ හෝ සිංහල කෙනෙක්ගේ හෝ දෙමළ කෙනෙක්ගේ. Taman සේවය ලබන වෛද්‍යවරයෙක්ගෙන් ඉංජිනේරුවෙක්ගෙන් ඕනම කෙනෙක්. ඒ බය නැති කරන්න පුළුවන් ද හමුදාවට? ත්‍රිවිධ හමුදාවටවත් බෑනේ ඒ බය නැති කරන්න. ඒ නිසා දැන් මේ බය නැති කරන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? සිංහල මිනිහයි මුස්ලිම් මිනිහයි අපි එකිනෙකාට අනතුරක් කරන්නේ නැහැ කියන විශ්වාසය දෙනු විතරනේ නාරද? ඉතින් ඒ නිසා අපි දකින්නේ අපි ජයිපේ වශයෙන් අපි සාගෙන මොකද්ද? මහජන ආරක්ෂාවේ පදනම ජාතික සමගියයි කියන්නේ. ආ ඒ නිසා අපි හිතනවා අපි ජනාධිපතිවරණෙදිත් රට පරිස්සම් කරන්න පුළුවන් අපේක්ෂකයා වෙන්නේ. රට මහජන ආරක්ෂාව හොඳින්ම ගේන්න පුළුවන් අපේක්ෂකයා සෑ වැඩපිළිවෙල වෙන්නේ ජාතික සමගිය ගේන්න පුළුවන් අපේක්ෂකයා මිසක් ලොකු යුද නායකයෙක් නෙමෙයි. යුද නායකයෙක්ට පුළුවන් මේක සහ මුලින්ම විනාශ කරලා මේක ඉරාකයක් ලිබියාවක් කරන්න. හැබැයි දැන් තව කතාවක් තියෙනවා. ඒ කියන්නේ සිංහල ජනතාවට ලොකු බියක් තිබෙනවා මේ පුරෝකථනය කරන ඒගොල්ලන් ඉන්න ගමන් මේ සිංහල ජනගහනය අඩු වෙලා මුස්ලිම් ජනගහනය වැඩි වෙනවා. මේ රට අවසානයේ කලාපයේ සමහර රටවල් නම් කරමින් ඕන් කියන මෙන්න මේ රටවල් මුස්ලිම් ඉස්ලාම් කරුණේ වුණා වගේ වෙයි කියලා. ඔනාල මම ගැන ටිකක් වැඩිපුර පාඩම් කරලා තියෙනවා. ඒ නිසා මගේ කතාව දිග්ගැස්සෙයිද මම දන්නේ නැහැ. පළවෙනි කරුණ තමයි අපි පිළිගන්න ඕන ලංකාව කියන ජාතික රාජ්‍ය බිහි වෙලා තියෙන්නෙම සිංහ ඇඳවල මුස්ලිම් බර්ගමැලේ ඔක්කොම එකතු කරගෙන. නැත්නම් අපිට මේක එකතු වෙන පොයින්ට් එකක් නැහැ. අපිට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙම පරුගාන 1215න් පස්සේ මේ සිංහ ඇඳවල මුස්ලිම් ඔක්කොම එකතු කරගෙන. මම ජනගහන තරකට කෙලින්ම ආවොත් දැන් මම එකක් කියන්නම්. 1000 මම කීපයක් කියන්න පුළුවන්. එකක් තමයි ලංකාව මුස්ලිම් වෙනවද සිංහල වෙනවද නැද්ද? අපි හිතන්නේ ලංකාව ශ්‍රී ලාංකික වෙන්න ඕනි.
අපිට එක මකා ගන්න බැරි වෙච්ච එක වෙන ප්‍රශ්නයක්. නමුත් ලෝක හැම රටකම මේ වෙනස්කම තාම තියෙනවනේ. ඒතරම මම සංඛ්‍යාලයකන වලින් කිව්වොත් 1881 දී ලංකාවේ පළවෙනි ජනසංගණනයේදී මුස්ලිම් ජනතාව හිටියේ 197,000. සිංහල ජනතාව හිටියා 19,00,000 පමණ. ඒතර මේ 1881 දී මේ දෙක සිංහල මුස්ලිම් පරතරය 102,000. දැන් 2012 තමයි අවසාන ජනසංගණනය. 2018 සංකලකන දෙපාර්තමේන්තුව කරන ලද මේ ප්‍රක්ෂේපණයන් තියෙනවා. ඒතර මට සංගණනය අනුව 2012 තත්ත්වය කියන්නත් පුළුවන්, අද තත්ත්වය කියන්නත් පුළුවන්. අපි අද තත්ත්වයට හරියටම ආවා. මේ වෙන විට සිංහල ජනතාව ඉන්නෝ 161,000 2018. මුස්ලිම් ජනතාව ඉන්නෝ 121,000. ඒතර අවුරුදු 138 ක දිනාර 1880 කේ සිට අද දක්වා අවුරුදු 138ක් ගිහිලා තියෙනවා. මේකෙදි ජනගහන පරතරය සිංහල සහ මුස්ලිම් ජනගහන පරතරය 140,000 වෙලා තියෙනවා. 1881 දී මේ පරතරය 117,000, දැන් පරතරය 140,000. තවත් 2012 ජන සංගණනයම ගත්තොත් අපි ප්‍රතිශත වලින් ගියෝ 1881 දී මුස්ලිම් ප්‍රතිශතය 7.2, සිංහල ප්‍රතිශතය 66.5. අද 2012 දී සංගණනය අනුව මුස්ලිම් ප්‍රතිශතය 9.7, සිංහල ප්‍රතිශතය 74.9. ඒතර සිංහල ප්‍රතිශතය වැඩිලා තියෙනවා, මුස්ලිම් ප්‍රතිශතයද වැඩිලා තියෙනවා. මේ වැඩිවීම හරහා අපිට පේන දේ තමයි දෙකම වැඩිලා තියෙන බව ඇත්ත. ඇත්තම අඩුලා තියෙන දෙමළ ජනගහනය ලංකාව මුස්ලිම් වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. දෙකම වර්ධනය වෙනවා. සිංහල එක විශාල කණ්ඩායමක් නිසා ඔවුන්ගේ වර්ධනය වැඩි. දැන් මේකට තව තර්කයක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද්ද? රයිට්. ඔය සංගණන මොනවා වුණත් පහුගිය අවුරුදු 30 දී මුස්ලිම් ජනතාව, මුස්ලිම් අම්මලා දරුව හදන ප්‍රමාණය සිංහල අම්මලාට වඩා වැඩි. සමන්දයක මන්ත්‍රීතුමෙක් කියලා තියෙනවා. පසුගිය අවුරුදු 12 දී 30 දීද මේ 100 ඉන්න දරුවන්ගේ අවුරුදු 12ට අඩු දරුවන්ගේ 50% මුස්ලිම් කියලා. මේ සහ මුලින්ම වැරදි. මට අවශ්‍ය නම් සංකලකන පෙන්නන්න පුළුවන්, මම ගණන්ලා තියෙනවා. මම මේක සංකලකන දෙපාර්තමේන්තුවෙන් සහ මෙතන තියෙන සංකලකන වාර්තාවත් ඇත්තටම මේ ඊළඟට රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් ගත්ත දත්ත තියෙනවා මානසතුව. දැන් මම හරියටම කිව්වොත් 1992 ඉඳලා අද දක්වා ගත්තොත් සාමාන්‍යයෙන් කියනවා ලංකාවේ සාමාන්‍ය අවුරුද්දට දරුවන් 350,000 උපදිනවා නාරද. මේ 350,000 සාමාන්‍යයක් ගත්තොත් මේ අවුරුදු 92 ඉඳලා අද ගත්තොත් 2002යි අවුරුදු 28 ඇතුළතදී සාමාන්‍යයක් ලෙස කියන්න බලා මේ 350,000 250,000 සිංහල දරුවෝ, 40,000 මුස්ලිම් දරුවෝ, 50,000ක් ඊට පොඩ්ඩකට වැඩි ගණනක් දෙමළ දරුවෝ. ඔහම තමයි මේ සාමාන්‍ය ගත්තොත්. එතකොට දැන් එතන අවුරුද්ද දෙක ගත්තොත් සිංහල සහ මුස්ලිම් දෙන්න ප්‍රශ්නේ තියෙන්නේ. සිංහල සහ මුස්ලිම් පරතරය ගත්තොත් 250,000ට 41,000යි. 250,000ට 41,000යි පරතරය. يعني සාමාන්‍ය ඕනම අවුරුද්දකදී සිංහල සරුවන් ප්‍රමාණය මුස්ලිම් දරුවන්ට වඩා 210,000ක් වැඩිපුර එනවා හැම අවුරුද්දේ. එතකොට ඒ නිසා අවුරුදු 10ක් ගියාම සාමාන්‍ය සිංහල දරුවෝ 125,000ක් උපදිනවා, මුස්ලිම් දරුවෝ 410,000ක් විතර උපදිනවා. එතන ගැප් එක මෙනවා මිලියන් 2කට වැඩි. ඒ නිසා ඒක කරුණක් වශයෙන් සහ මුලින්ම වැරදි. පහුගිය අවුරුදු 12 150ක් අවුරුදු 12ට අඩු දරුවෝ ප්‍රමාණය මුස්ලිම් දරුවෝ කියන එක සහ මුලින්ම වැරදි. ඊළඟට අපි පැහැදිලි කරුණක් තියෙනවා. මුස්ලිම් දරුවන් ප්‍රමාණය, මුස්ලිම් කාන්තාවන් හදන දරුවන් ප්‍රමාණය සිංහලට වඩා වැඩි කියන එක. ඒක ඇත්ත. ඒක සිංහල දෙමළ දෙකටම වඩා ඇත්ත. ලංකාවේ ජනගහන වර්ධනය සාමාන්‍ය ජනගහන වර්ධනය නෙමෙයි. අම්ම කෙනෙක්ගේ කාන්තාවගේ දළ දරු ප්‍රමාණය 2.3. ඒක මුස්ලිම් කාන්තාවක 3.3. සාමාන්‍ය සිංහල අම්ම කෙනෙක්ට වඩා දෙමළ අම්ම කෙනෙක්ට වඩා මුස්ලිම් අම්ම කෙනෙක් එක දරුවෙක් වැඩිපුර හදනවා. ඒ නිසා බැලු බෑමට කියන්න පුළුවන් ඉතින් මෙහෙම මෙහෙම වෙලා මෙහෙම වැඩි වෙන්නේ නේද කියලා. ඒතර මුස්ලිම් කාන්තාවන්ගේ මේ දරුවන් ප්‍රමාණය වැඩිවීම ආගමික සංස්කෘතික බලපෑමක් නැතුව නෙමෙයි. නමුත් ලෝකෙ පුරාම ගත්තොත් මේක පේන්න තියෙනවා. ඒකට හේතුව නූගත් මුස්ලිම් කාන්තාවන් අතර රැකියාවන් කරන්නේ නැති මුස්ලිම් කාන්තාවන් අතර තමයි මේ දරුවෝ උපත් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. දැන් අපේ රටේ ගත්තොත් 940 ඉඳලා සිංහල සහ දෙමළ ගෑනු ළමයි ඉස්කෝලේ යනවා.
මුස්ලිම් ගෑනු දරුවෝ ඉස්කෝලේ යන්න පටන් ගත්තේ බහුල වශයෙන් ඉහළ පන්ති අය ගියා. බහුල වශයෙන් යන්න පටන් ගත්ත නාරද 960 70 න් පස්සේ හරියටම සිංහල දෙමළ දරුවෝ ගෑනු ළමයින්ට වඩා පරම්පරාවක් පස්සේ. ඒ නිසා මුස්ලිම් කාන්තාවන් රැකියාව වෙළඳපොළේ ඉන්න ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ නිසා රැකියාවක් කරන්නේ නැතිනම් ඉස්කෝලේ යන්නේ නැතිනම් අවුරුදු 16 18 වෙනකොට කසාද බඳිනවා. ඒක සිංහල දෙමළ කාටත් පොදුයි. 1900 විතර ගියාම 940 50ට ගියාම අපිට පේනවා සිංහල දෙමළ ભેදයෙන් තොරව අපේ පවුල් වල දරුවෝ ප්‍රමාණය 6යි 7යි. නමුත් කාන්තාව ඉගෙන ගන්න වැඩි වෙනීමක පැත්ත එක්ක උගත්කමත් එක්ක රැකියා කරන ප්‍රමාණයත් එක්ක ලෝක ජන වර්ග විදත්තෙන් තොරව ආගම විදත්තෙන් තොරව නාර්ද මේක අඩු වෙලා තියෙනවා. මං ඒ නිසා අද අපි ලංකාව ගත්තොත් මුස්ලිම් කාන්තාවන් අතර දරුවපත් ප්‍රමාණය වැඩි වෙන බලපෑම ප්‍රධාන හේතුවක් තමයි මුස්ලිම් කාන්තාවන්ගේ උගත්කම සහ රැකියා කිරීමේ අඩු. නමුත් 970 80 න් පස්සේ ඔවුන් ඉගෙන ගනිමින් ඉන්නවා. දැන් ඒ නිසා ලංකාව තුල පසුගිය අවුරුදු 30 බැලුවාම මම ළඟ මෙතන ප්‍රස්ථාර තියෙනවා ඔබතුමා අවශ්‍ය නම් මට පෙන්නත හැකි මුස්ලිම් ජනගහන වර්ධනයත් ක්‍රමානුකූලව අඩු වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් 2004 2005 වගේ කාලවලදී අවුරුද්දකට උපදින මුස්ලිම් දරුවන් ප්‍රමාණය 47000 වගේ ගිහිල්ලා තියෙනවා. නමුත් අද ඒක 41000ට අඩුවලා තියෙනවා 2018 වෙනකොට. ඒක අඩු වෙමින් තියෙන්නේ මෙහෙම. මෙහෙම වැඩි වුණා. දැන් මේක අඩු වෙනවා. ඒක අඩු වෙන්නේ මේ ආගමික හේතුවක් නිසා නෙමෙයි. මම සරලව කියන්නේ 33 කෝටියක් දේවුරු ඇවිල්ලා කිව්වන් උගත් මුස්ලිම් කාන්තාව, උගත් දෙමළ කාන්තාව, උගත් සිංහල කාන්තාව දරුවෝ 6-7 දන්නේ නැහැ. මම අවසන් කරන්නම් මේක ඉස්ලාමයත් එක්ක සම්බන්ධ කරලා තියෙන නිසා. يعني ලංකාවේ මම කියන්නම් දැන් ඒක ඉස්ලාමීය ප්‍රශ්නයක් නම් ඉන්දුනීසියාව ගත්තොත් ලෝක වැඩිම මුස්ලිම් ජනගහනයක් වෙන රට මිලියන් 220ක්. ඔව්. හැබැයි ඉන්දුනීසියා ජනගහන වර්ධනය ජනගහන වර්ධනය ඉන්දුනීසියාවේ අම්ම කෙනෙක් හදන දරුවෝ ප්‍රමාණය 2.2යි. ලංකාව බහුතරයක් සිංහල බෞද්ධ රටක්. නමුත් 2.3යි. ඒ කියන්නේ ඉන්දුනීසියා මුස්ලිම් රටක් වෙලා ජනගහ දරුවෝ හදන ප්‍රමාණය අඩුයි. ලංකාවට වඩා. දැන් ඉරානය වගේ ගත්තොත් 1976 දී ඉරානයේ අම්ම කෙනෙක් දරුවෝ 6ක් අතර හදලා තියෙනවා. 1986 වෙනකොට අවුරුදු 10ක් ඇතුළත මේක දරුවෝ 3 දෙනාට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක අර බිල් එකක් මවා ගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා ලංකාව මුස්ලිම් වෙනවා කියලා සිංහල අය බය වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. මුස්ලිම් අන්තවාදී සමහර අය හිතන් ඉන්නවා මෙහෙම මෙහෙම ගිහිල්ලා ලංකාව මුස්ලිම් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ලෝකෙ මුස්ලිම් වෙන්නෙත් නැහැ. ඉතින් අපිට ඇත්තටම ඕන කම තියෙන ලෝකෙට මිනිස්සු යෝනේ. ඒකට මුස්ලිම් මිනිස්සුද දෙමළ මිනිස්සුද නෙමෙයි. නමුත් මෙතන මම කියනවා පැහැදිලි කරුණක් අර මුස්ලිම් විවාහ නීතිය ප්‍රතිසංස්කරණය වීම අවශ්‍යයි. මොකද ඒක ළමා විවාහ නීතියක්. ඔව්. ඉතින් ඒක වෙනම කරුණක්. ඔව්. ඒක නිසා මේ ඒ වගේම මම තවත් එක කරුණක් එකතු කරන්න. දැන් මේකෙදි මම දැක්ක නෑතකෙදි ලංකාවේ අඩු වයස් විවාහ. මෙතන තියෙන රෙජිස්ට්‍රාර් ජනරල් වාරයකුත් කරපු වාර්තාවක්. ඒ කියන්නේ දැන් සංකලගන් දෙපාර්තමේන්තුවේ 2012 වාර්තාවේ සඳහන් කරලා තියෙනවා අවුරුදු 15ට අඩු විවාහ වෙච්ච 3204ක් ඉන්න අය. ඒකෙන් 2200 ගණනක් සිංහල අය කියලා. එතකොට දැන් ඒක දැන් මේ අර මුස්ලිම් විවාහ නීතිය ළමා විවාහ නීතිය වෙනස් කරන්න කියලා තර්ක කරද්දී සමහර මුස්ලිම් අන්තවාදීන් ප්‍රශ්න කරනවා මොකද්ද මේ දැන් වැඩියෙන්ම අඩු වයසින් විවාහලා තියෙන්නේ මේ සිංහල අය. එහෙනම් ඇයි මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්න යන්නේ කියලා. මේ ධනපති ක්‍රමයේ ආරබෝධ නිසා මිනිස්සු කුඩු ගහනවා, මිනිස්සු දඩු අරුවෝ අඩු වයසෙන් ගැප් ගන්නවා, ඔක්කොම දේවල් වෙනවා. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් අපි ඉතාවංකව කියන්න ඕන සිංහල සහ දෙමළ සමාජය තුළ අවුරුදු 18 අඩුවෙන් විවාහ වීම සම්බන්ධව කිසිදු චාරිත්‍රයක්වත් කිසිදු උනන්දු කිරීමක්වත් නැහැ. ඒක හෙලා දකින්න. ඒ නිසා මේ එකක් මේ සංකල මේ රෙජිස්ට්‍රාර් ජනරල්ගේ රිපෝට් එක මේක ගත්තොත් මේ 2012 දී ඇත්තම නීත්‍යානුකූලව විවාහය තිබෙන්නේ 1044යි. අවුරුදු 18 අඩුවෙන් නීත්‍යානුකූලව විවාහය තිබෙන්නේ 1044යි. ඒකෙන් 1024ක් මුස්ලිම්. ඉතිරි 20 මැලේ. සත් නීත්‍යානුකූල විවාහ වෙච්ච සිංහල හෝ දෙමළ අය නැහැ. නමුත් විවිධ හේතු නිසා එකට ඉන්න නීති විරෝධී ලෙස නීත්‍යානුකූල නොවන ලෙස එකට ඉන්න සිංහල සහ දෙමළ තරුණ මේ අඩු වයස අය ඉන්නවා. නමුත් එකට නීත්‍යානුකූල භාවයක් නැහැ. ඒ නිසා අපි මම මේ අමතරත් කරුණු කිව්වේ මේ ඉලක්කම් පාවිච්චි කරන මහජන යහපත සඳහා.
ඒසා එකම ඉලක්කම අනිත් පැත්තට පාවිච්චි කරගෙන වැරදි නිසා මම කියන්නේ ලංකාව මුස්ලිම් වීම හෝ මුස්ලිම් ගෑනු අය දරුවෝ හත අට හදලා ලංකාව එහෙම වෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තට මේ සිංහල සහ දෙමළ සමාජයේ ළමා විවාහ තියෙනවා. ඒ නිසා මුස්ලිම් ළමයින්ටත් විවාහ කරන්න ඕනේ මේ තියෙන නීතිය මත කියන එක වැරදි. ඒක කොහේ තිබ්බත් ඒක වැරදි. කොහේ තිබ්බත් වැරදි. එහෙම ගත්තොත් ඇමරිකාක් සජනපදේ ප්‍රාන්ත 20 ගණනක් තියෙනවා ළමා විවාහ තියෙනවා. ඉතින් වැරදි. අනික ළමයි ආ කාටද අයිති නාරද? ළමයි අයිති ආණ්ඩුවට. ඔව්. දැන් අම්මා තාත්තාට ප්‍රශ්නයක් ආවම තීන්දුව ගන්න කවුද? දරුවා සමග. පුසාලිය. ව්‍යස්තවට දරුවා අයිති. ඒසත් දරුවා දරුවෙක් නම් 18ට අඩු නම් එයාගේ අධ්‍යාපනය එයාගේ ජීවිතය සම්බන්ධ තීරණ ගැනීම වැඩි අයිතිකයි තියෙන්නේ. රටට. ඒ නිසා දරුවා මගේ කියලා මට ඉස්කෝල නොවෙ ඉන්න බෑ. දරුවා මගේ කියලා මට මගේ දරුවා අවුරුදු 12ක් අසාද බඳින්න බෑ. මගේ දරුවා මගේ කියලා මට යා වහල් සේවයට යවන්න බෑ. දරුවා කැමතුනම් මං කැමතුනම් කවුරු කැමතුනත් බෑ. බෑ. ඒක බෑ. ඒක රටේ දරුවා ඒකයි වෙන්න ඕන. දැන් ඊගා කාරණා තමයි දැන් ওই කාරණාවත් එක්ක දැන් අපි ඊළඟට රටේ තියෙන ඊගා තත්ත්වයට අපි මාරු වෙනවා නම් ජනාධිපතිවරණයක ඉස්සරහට එන්න නියමිතයි. එතකොට සමාජයේ එක්තරා කණ්ඩායමක් 225 එපා කියන අදහසක ඉන්නවා. තව කණ්ඩායමක් ඡන්දේ නොදීනවා කියන අදහසක ඉන්නවා. ඒ වගේම විකල්ප අපේක්ෂකයෝ මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් එළියට ගිය පස්සේ අපිට දැක් ගන්නට පුළුවන්. ඉතින් එහෙම වාතාවරණයක තමත් ප්‍රධාන පක්ෂ දැන් අපි මේ වැඩසටහන පටිගත කරන මොහොතේ තවමත් ඔවුන්ගේ අපේක්ෂකයන් නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. ඔබලත් නැහැ. මොකද්ද වෙන්නේ මේ ජනාධිපතිවරණය? මොකද්ද වෙන්න නියමිත ඔබලාගේ භූමිකාව මොකක් වේවිද? අපි ඇත්තටම උත්සාහ කළා මේ ජනාධිපති ක්‍රමය හවුසි කරන්න. අපි පිළිගන්න ඕනේ අපේ රටේ දේශපාලන සංස්ථා අසමත් වී තිබෙනවා ජනතාවට හොඳ රටක් හදලා දෙන්න. ඒතර අපි පාලනය නොකළ වුණත් අපි දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් අපි සමත් වෙලා නැහැනේ ජනතාවට හොඳ රටක් හදලා දෙන්න. අපි යම් යම් වැරදි රටට වෙන්න ගිය හානි නතර කළා ඇති. නමුත් හොඳ රටක් හැදීම කියන ව්‍යාපෘතියට ජනතාව ඒකරාශී කරගෙන බලය ලබා ගන්න අපි සමත් වෙලා නැහැ. ඒ නිසා අපි දැක්ක එකට බලපාපු එක බරපතල එක බාධාවක් තමයි මේ ජනාධිපති තනතුර කියන්නේ. මොකද අපේ රටේ ප්‍රජාහන්තවාදී පාලන දෙන ලොකුම අනතුරක් මේක. يعني ඒකාධිපතිය බිහි වෙන විතරක් නෙමෙයි සම්පූර්ණ ජන මතය විකෘති කරන නිසා. අපි පාර්ලිමේන්තුව කියලා එකක් හදාගෙන තිබ්බට නාරද ජනාධිපති ධූරයේ කෙනෙක්ෙන් තමයි අපහුගේ අවුරුදු 40ෙම පාර්ලිමේන්තුව කියන එක මේ පාලනය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ජනතාවට හුඟම් දීමේ අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි උත්සාහ කළා පක්ෂයක් වශයෙන් දිගටම මේක අහෝසි කරන්න. නමුත් ඒ 20 සංශෝධනයත් අපි කෙනා. නමුත් එය දැන් ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොකද මේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටු පක්ෂෙත් කණ්ඩායම ඒගොල්ලෝ තදින් විශ්වාස කරන උන්ට මේ රජෙක් ඕන. උන්ට මේ තනි කෙනෙක් අවශ්‍යයි කියලා. මොකද ඇත්තටම ඒක වෙන්නේ මෙහෙමයි. දැන් පාර්ලිමේන්තු ඡන්ද විතරක් නම් තියෙන්නේ. එහෙනම් ඇත්තම රටේ ප්‍රතිපත්තිමය දේශපාලන ගැන ගොඩක් සාකච්ඡා වෙනවා. ඒක වළක්වන්න බෑ. මොකද විවිධ ධාරාවල විවිධ පක්ෂවල විවිධ අවශ්‍යතා ගොඩක් සාකච්ඡා වෙනවා පාර්ලිමේන්තු ඡන්දකදී. නමුත් ජනාධිපතිවරණයක් ආවට පස්සේ ඒක තනි පුද්ගලයෙක් එතකොට තරම් ලොකුවට ප්‍රතිපත්තිමය ප්‍රසාකච්ඡාවක් එන්නේ නැහැ. එන්නෙම ඒ පුද්ගල විශේෂත්වය එක්ක තමයි එන්නේ. මොකද ඔහුට විශාල බලයක් අපි ලබා දෙනවානේ. ඒක ඇත්තටම මම හිතන්නේ අපේ රටේ මේ පාලක පන්තියේ ඒක දේශපාලන උපක්‍රමයක් කියලා. මේ මිනිසුන්ට මේ මේ නිශ්චිත මොහොතේන නළුවා දේශපාලන නළුවා පෙන්නලා මුළු ප්‍රතිපත්තිමය සංවාදෙම යටගස්සන්න පුළුවන්. ඊපස්සේ මිනිස්සු බලන්නේ මෙයා උසද මහතද රැවුල තියෙනවද පවුල කොහමද කුලය ආගම ඕනේ බලන්න. දැන් පාර්ලිමේන්තු ඡන්දකද එහෙම බලන්න බෑ. ඔව්. තේරුණා. ඒ නිසා ඇත්තටම මේක ඇත්තටම මහ විනාශකාරී තනතුර මේක ඒකාධිපති නිසා විතරක් නෙමෙයි. අපේ රට හරිපාට දාගන්න බාධා කරන ලොකු ගලක් මේක. හ්ම්. පාරමැද්ද දෙන ලොකු ගලක්. ඉතින් අපි උත්සාහ කරා මේ ගලෙන් කැලි කොටදලා දාන්න කිරයක් කල්ලක් තියෙනවා. නමුත් තාම මේක තියෙනවා. ඒ නිසා ජෛව වශයෙන් අපි දැක්ක දේ තමයි ජනාධිපතිතුමා එනවා. ඉතින් මේකට අනිවාර්යම ඉදිරිපත් විය යුතුයි. මොකද ඉදිරිපත් වීම අත්‍යවශ්‍ය වෙනවා. මේක ජයග්‍රහණය කරලා මේක අවශ්‍ය කරන්නත් ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයකදී රටේ ජනමතයක් ගොඩනගන්න. මොකද හැම විටම වෙලා තියෙන්නේ මැතිවරණවලදී ජනාධිපතිවරණයට ඊටාම කිට්ටුවෙම පාර්ලිමේන්තු ඡන්ද දිගටම පාත්ලා තියෙනවා. එතකොට ජනාධිපතිවරණය කියන එක බලපානවා පාර්ලිමේන්තු ඡන්දක. ඒ නිසා රටේ සීලුම් ප්‍රශ්න විඳ ගන්න පුළුවන් තැනක් නෙමෙයි පාර්ලිමේන්තුව කියන්නේ. ජනාධිපති ධූරයේ රටේ ප්‍රශ්න විඳ ගන්න තැනක් නෙමෙයි කුසිසේත්ම. නමුත් අපි පක්ෂයක් ලෙස වෘත්ති සමිති ව්‍යාපාර තුලත් ඉන්න, තරුණ සංගම් ව්‍යාපාර තුලත් ඉන්න,
පොදු සිවිල් ව්‍යාපාර තුළ තින්න අතරම අපි දේශපාලනය යම් කිසි බරක් අපි මැතිවරණටත් දාන. මොකද මේ යුගයේද මිනිස්සු මැතිවරණයක්ත් සම්බන්ධයි ඔවුන් බලාපොරොත්තුනවා පාර්ලිමේන්තුව මේ පළාත් මහජන නියෝජිත ආයතන හරහා රටේ ප්‍රශ්න විඳගන්න. ඉතින් ඒ නිසා ජයප වශයෙන් අපි තීන්දුවක් ගත්තා. අපි අපේ අපේ ඉදිරිපත් කරන්න ඕන කියලා යතරේ තමයි ජයප විදියට අපි පහසුකුවේ කාලේ රටේ ඔබ මතු කරපු විශාල අවස්ථාවක් රටේ තියෙනවා. يعني මිනිස්සු මෙහෙම දෙයක් පිළිගන්නව නැද්ද මොකක්ද? දේශපාලන පක්ෂවලට රටත් හදන්න බෑ. ඔය 225 පාගෙන එකේ ඇත්ත අර්ථය ඒක. හැබැයි ඒ වගේම ඒ නිසා දැන් තාපිරිසක් උසාව කරනවා දේශපාලන පක්ෂවලට බෑ අපිට පුළුවන් කියලා. මේ ධනකාධිකාරීවරු වෙන්න පුළුවන් නැත්නම් දොස්තරවරු වෙන්න පුළුවන් නීතිච්චවරු වෙන්න පුළුවන් يعني වෘත්තික හිතනවා වුන්ට පුළුවන් කියලා. නමුත් සබුද්ධිකව කල්පනා කරන වැඩි පිරිසක් හිතනවා ඇත්තටම මේ දෙකේ එකතුවක් තමයි අවශ්‍ය වෙන්නේ. දේශපාලන පක්ෂත් අසමත් වෘත්තිකව තනියම ඇවිල්ලා කරන්නත් බෑ. මේ දෙකේ එකතුවක් අවශ්‍යයි. يعني පක්ෂ විද්ධ තුන් නෙමෙයි. يعني පක්ෂවල ආචාර්යවරු මහාචාර්යවරු ඉන්නවනේ. ඒගොල්ලෝ සමහරට මේ සාමාන්‍ය මන්ත්‍රීට වඩා නරකයි. මම නම් කියන්නේ නැහැ. ඒ නිසා අපි ඒ නිසා අපි දැක්ක දේ තමයි රටේ මෙන්න මේ දේශපාලන සමාජ උමනාවක් තියෙනවා. මොකද රට හරිපාට ගැනීමට එක පැත්තකින් අදූෂිත දේශපාලනයක් අවශ්‍යයි. අනිත් පැත්තෙන් දුරදක්නා නුවණින් කටයුතු කරන යම්කිසි විද්‍යාත්මක දැනුමක් මත වැඩ කරන වෘත්තිකයන්ගේ දායකත්වයක් අවශ්‍යයි. වෘත්තික කියලා කියන්නේ මේ අර උපාධිධාරීනවමාද උපාධිධාරීන් පමණක් නෙමෙයි. පාඩියක් තියන අය මෙතන නෙමෙයි. ඒක වෘත්ති සමිති නායකයා. වෘත්ති සමිති නායකයෙකුත් අවංකව ඉන්නවනේ. ඔවුනුත් වෘත්තිකයෝ තමයි. ජනමාධ්‍යවේදීන් කලාකරුවෝ. ඉතින් ඒ නිසා අපි මෙන්න මෙවැනි මධ්‍යස්ථානයක් දේශපා අදූෂිත දේශපාලනයත් රටට ආදරය කරන වෘත්තික සිවිල් බලවේග එක රාශි කරන මධ්‍යස්ථානයක් සඳහා අපි වැඩ කරගෙන ගියා 2015 ඉඳලා. ඒක කූටා ප්‍රාප්තිට ඇවිල්ලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ජාතික ජන බලවේගයේ නමින් මෑත මාස කිහිපයකට කලින් බිහි වෙච්ච මේ සංවිධානය හරහා ඒ තුළ සංවිධාන 30ක් පමණ ඉන්නවා. ඔවුන්ගේ ශක්තිය මත නෙමෙයි ඔවුන් සමානයන් ලෙසයි එතන ඉන්නේ. ඒ නිසා දැන් ඒ ජාතික ජන බලවේගය ප්‍රකාශ කරලා තිබෙනවා. එහි ආශිර්වාදයේ සහිත අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න. ඒ ආශිර්වාදයේ සහිත අපේක්ෂකයා ජනතා ප්‍රමුණෙන් නියෝජනය කරන කෙනෙක් වීම සුදුසුයි කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ 18 වෙනිදාට ඒ ජාතික ජන බලවේගයේ ආශිර්වාදයේ සහිත අපේක්ෂකයා රටට ඉදිරිපත් කරන්න විකල්පයේ අපේක්ෂකයා වශයෙන්. මොකද එජාපයෙන් හෝ ශ්‍රී ලංකා අදහස් පක්ෂය නැත්තම් පොදු ජන පෙරමුණෙන් එන අපේක්ෂකයන් ඔවුන් විකල්පයක් හෝ ඔවුන් වෙනසක් හෝ නෙමෙයි. ඔවුන් මේ පරණ මේ තියෙන එකම නඩත්තු කරන අය. දැන් නිකන් අපේක්ෂකයා පැත්තක තියන්නකො අපේක්ෂකයා නම් මාධ්‍ය වලින් ඇඩ්වර්ටයිසින් කන්දක් හදලා අපේක්ෂකයා පොඩ්ඩක් වෙන පර්සෙප්ෂන් එකක් අපේක්ෂකයාට හදයිනේ. එක්ක තරුණ නායකයෙක් කියයි, එක්ක හරිම ටෙක්නොක්‍රටික් නායකයෙක් කියයි. ඔව්. නමුත් අපේක්ෂකයාත් එක්ක ඉන්න හදන දැන් අපේක්ෂකයා දින්න ජනාධිපති වෙනවනේ. එයත් එක්ක ඉන්න කැබිනට් එක හිතන්න කොනාරද? මම කියන්නේ කැබිනට් එක දැකගම අපිට පේනවා මේ ඇවිල්ලා අර අලිබබා සහ ඔරු 40ම තමයි. කිසිම වෙනසක් නැහැ. නමුත් දැන් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා සහ ඔහුගේ කැබිනට් එක දිහා බලන්නකො. අපි එතකොට අපි හිතනවා අපේක්ෂකයා ගලුත්කම පමණක් නෙමෙයි. ඔහු වෙන පදනම පමණක් විතරක් නෙමෙයි. ඔහු පැහැදිලිවම මේ පක්ෂක නියෝජිත ප්‍රමාණයක් නෙමෙයි. ජනතාවමතුල සම්බන්ධ උගත්තු ඉන්න ඕන තරම් දොස්තරලා ඉංජිනේරු. නමුත් මේ ජනතික ජන බලවේගයේ නියෝජනය එහෙම එකක් නෙමෙයි. ඒක සහමුලින්ම වෙනස් අනන්‍යතා සහිත ජයිප සමග 100% එකඟතාවයක් නෙමෙයි. සමහර 50%කවත් එකඟතාවයක් නැති අවුරුදු 30-40 වැඩ කරපු වෘත්තික සංවිධානය මෙතන එනවා. වෙන ආගමික පදනමක් තියෙන සංවිධානය එනවා. ඒ නිසා අපි ඒ නිසා උත්සාහ කරන්නේ රටේ මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ හොයපු සර්ච් කරපු ප්ලට්ෆෝම් එක හදන්න. මොකද්ද? ආදූෂිත දේශපාලනයත් රටට ආදරය කරන ස්වාධීන විද්වතත් බිම් මට්ටමේ නායකයත් මෙන්න මේ තුනම එකතු කරපු මධ්‍යස්ථානයක් ගොඩ නැගිලා තියෙනවා. ඒකට ශක්තිය තමයි එකතු කරන්න ඕනේ. ප්‍රාග්ධනීය ශක්තිය නෙමෙයි, මහජන ශක්තිය. ඉතින් ඒ නිසා ස්ථිරවම අපි 18 වෙනිදාට මේ ජාතික ජන බලවේගයේ ආශිර්වාදයේ තිබෙන අපේක්ෂකයා සහ ඒ කණ්ඩායම රට ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. 18 වෙනිදා වෙනකම් මේක රහසක්ද? ඔව්, ඒක රහසක් කියලා කියන්නේ
එහි තීරණයක් කරන් තියෙනවා 18 මේක කියන එක වඩා සුදුසුයි කියලා. ඉතින් ඒ නිසා 18 මේක අනිවාර්යයෙන්ම කියනවා. හරි. හැබැයි දැන් සටන් කරන්න වෙන්නේ අර අපි ඉස්සෙල්ල කතා කරපු වාතාවරණයක් තියෙන රටක් ඇතුළු. දැන් එතකොට මේ ඔබ නිර්මාණය කරලා තිබෙන ඔය කණ්ඩායම ඇතුළේ මම හිතන්නේ ජාතිවාදී ඉඩක් තියෙනවා කියලා මම හිතන්නේ. මේක අර සුළු දේවල් බලාගෙන බලේ විතරක් වෙනුවෙන් වැඩ කරනවා. මේ කොහොමද ජනතාවට ගෙනියන්නේ? ඔව්, දැන් ජනතාව ගැන අපිට අවිශ්වාසයක් නැහැ. මොකද දැන් ඔය මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජයග්‍රහණය කිරීම වුණත් ප්‍රාතිහාරයක් වගේ දෙයක් ජනතාවගේ දේශපාලන බුද්ධිය ගැන නොහිතුවනම් දිනන්නව බෑ මෛත්‍රීපාල සිරිසේනේ වෙලාව. දින්නේ යම්කිසි ලක්ෂ 20ක 25ක අර යම්කිසි ප්‍රතිපත්තිකරුක දේශපාලනයක් ගැන හිතන පිරිසක් නිසා. ඇත්තටම ඒක මේ මෛත්‍රීපාල සිරිසේන කියන්නේ අලුත් කෙනෙකුත් නෙමෙයි, දූෂිත දේශපාලනයක දිගට හිටපු කෙනෙක්. ඒතර උට ආශිර්වාද ආවේ එක්සත් ජාතික පක්ෂයේ. නමුත් එසේ තිබියදී ලක්ෂ 20ක් 25ක් යම්කිසි ප්‍රතිපත්තිමය වශයෙන් දෙයකට ඡන්දෙ දුන්නා. ඉතින් අද මේ ජාතික ජනබලවේගය ගත්තොත් මම හිතන ජනතාවතුනට කුමන විවේචන තිබුණා වුණ කෙනෙක් වුණත් අපි අදූෂිත දේශපාලනයක් කරන ව්‍යාපාරයක් කියන එක සම්බන්ධව මම හිතනවා අපිට වැඩි පිරිසක් ඒක පිළිගන්නවා කියලා මම නිහතමානීව කියන්නේ. එතකොට නමුත් අපි සතුව දෙන අඩුපාඩුකම් තිබෙනවනේ, අපිට තියෙන හැකියාවන්ගේ සීමාවන් තියෙනවා. ඒතර ඒ කොටස සහ මුලින්ම මම හිතනවා සම්පූර්ණ වෙනවා කියලා මේකට සම්බන්ධ වී සිටින අනිකුත් සංගධාන රාශියකි. දැන් ජවිපේ හැම විටම මේ ජවිපේ ගැනම හිතනවා, විනාය ගැන හිතන්නේ නැහැ වගේ දේවල් තියෙනවා. මම කියන්නේ එහෙම තියෙන්න පුළුවන්. ඒවා මම හිතන්නේ යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී විවෘත අවකාශය නිර්මාණ කරනවා මෙතන. ඉතින් ඒ නිසා අර ජනතාව හොයමින් ඉන්න නිසා ලක්ෂ 20ක 30ක පිරිසක් හොයමින් ඉන්න නිසා නාරද දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මෙන්න මේ අදූෂිත දේශපාලනයත් අර මම නැවතත් කියන්නේ ඒ රටට ආදරය කරන විද්වතා රටේ මුල් තියෙන විද්වතා මම කියන්නේ මෙන්න මේ දෙක හරියට එකතු වෙන තැන බවට මේ පත් වෙලා තියෙනවා. ඉතින් එය ඒ පණිවිඩය ජනතාවට හොඳින්ම දී ගන්න පුළුවන් වේ කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ මත අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ පරණ දූෂිත ඒ අර නියුජුද දෙන්න පරද්දලා මෙයට පැහැදිලි පින්මක් තියාගන්න පුළුවන් කියලා. හොඳයි. මම හිතන්නේ අපි බලමු දැන් 18 වෙනිදාකම් අපිට ඉන්න සිද්ධ වෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛයේ ගොඩනගපු ජනබලවේගයේ අපේක්ෂකයා කවුද කියලා මේ බලන්නට. එහෙමනම් ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මට එක දෙයක් කියන්න පුළුවන්. ඒ අපේක්ෂකයා මේ රටේ ඉපදිච්ච, මේ රටේ සාමාන්‍ය ස්කූලේ ගියපු, මේ රටේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තු, මේ රටේ මහ ජනතාව සමග අවුරුදු දශක ගණනාවක් දේශපාලනය සමාජසේ කටයුතු කරපු කෙනෙක් මිසක් උඩින් පාත් වෙන නළුවෙක් හෝ නිලියෙක් හෝ නැත්තම් අද්භූත පුද්ගලයෙක් නෙමෙයි ඔබ දන්න කියන කෙනෙක් රටට මුල් තියෙනවා. ඒ පොඩි ප්‍රශ්නය මම අවසන් කරන්න හැදුවත් නැවතත් මට ප්‍රශ්නයක් මතුනවා. අපේ රටේ ජනතාව පේන්න තියෙන කාරණා තමයි හැමතිස්සම වීරයෝ වෙනවා. දැන් ඔය සමහර අයට සමහර ස්වාධීන වෙන්න හදන ජනාධිපති අපේක්ෂකයන් මිනිස්සු කැමති වෙන නීතියට අභියෝග කරන හින්දා වෙන්න පුළුවන්. සමහර දූෂණයට වෙන සමහර විට නිර්භයකම වගේ පෙන්නනවා. ඒක තියෙනවද ඔබගේ අපේක්ෂා? අනිවාර්යයෙන්ම දැන් ගොඩක්ම අපිට කියන්න තියෙන්නේ අපි ප්‍රායෝගිකව පක්ෂයක් වශයෙන් විතරන්නේ මේ එකතු වී තිබෙන සංවිධාන පවා ලාභ ප්‍රයෝජන නොතකා අමාරු මොහොතේ මිනිස්සු එක්ක වැඩ කරපු සංවිධාන. අපි දාලා ගියපු අයවත්, බය වෙලා පලා ගියපු අයවත්, සල්ලි ඉස්සරහා යට වෙච්ච අයවත් දැන් අපි ගත්තොත් අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා ඔබට 18 වෙනි දැනගන්න පුළුවන් වෙයි. ඔහුට කොපමණ නම් ඔහුට අවස්ථා තියෙන්නේ නැතිද මේ තනතුරු තාන්නමාන පැත්තේ යන්න තිබ්බන වාසී රැඳී ඇති මවත තෝරගන්න තිබ්බන. ඉතින් මම හිතන්නේ අපි ජනතික ජන බලවේගින සංවිධාන කවුරුවක් ජයිපේට ඇතුළු අපි වාසී රැඳී ඇති මවතේ හිටපු අය නෙමෙයි. හැබැයි ඔය පක්ෂේ සමහර අය එහෙම ගිහින් තියෙනව නේද? ඒ පක්ෂෙන් අයින් කරාට පස්සේ ගිහිල්ලා තියෙනවා යන්න ඒ වගේ චර්යාවන් පෙන්නුවම අපි අයින් කරලා තියෙනවා. එතකොට ගිහිල්ලා තියෙනවා. නමුත් පොදුවේ ජයිපේ ඉතිහාසයේ නේද අර ප්‍රධාන ගංගාවෙන් පුංචි පුංචි වතුර පාර හදුනට ගඟ තියෙනවනේ. එහෙම දෙයක් මිසක් වෙන දෙයක් වෙලා නැහැ. ඒ නිසා මට කියන්න තියෙන එක අර තනි වීරයන් කරන්න පුළුවන් දෙයක් නෑ නාරද. මේක පැහැදිලිවම කණ්ඩායමක්. يعني දේශපාලන නායකත්වයේ පිරිසුදු
වෘත්තික නායකත්වය, කලාකරුවන්ගේ නායකත්වය, වෘත්ති සමිති නායකත්වය, සිවිල් ජනතාවගේ නායකත්වය, මෙන්න මේ පිරමීඩ ගොඩක එකතුවක් වෙන්න ඕන රටක් හදන්න. රටක් හදන්න තනි මිනිහෙක්. මේක ගෙට් මැච් එකක නායකත්වය දෙනවා වැඩක්ද? මේක අතිශය සංකීර්ණ වැඩක්. ඒ නිසා එයට කියන්නේ රට හදනවා කියන අදිෂ්ඨාන කරගත්තු 1000ක 2000ක අතර නායක මණ්ඩලයක් අවශ්‍යයි. ඒක දේශපාලනඥයෝ 1000කින් කරන්න බෑ. ඒ 1000 2000 ඉන්න ඕන අර හැම ක්ෂේත්‍රයකම මිනිස්සු. ඉතින් ජාතික ජන බලවේග එහෙම එකක්. ඒ නිසා එතන තමයි කණ්ඩායම තියෙන්නේ. නැතුව තනි සුපර්මෑන් කෙනෙක්ට මම හිතන්නේ පිස්සු නටන්න පුළුවන් රටනම් හදන්න හම්බෙන්නේ නැහැ. අනික් කාරණා තමයි දැන් අපි කියවනේ යම් කිසි පදනමක් හදාගෙන ඉන යම් කිසි මන් දන්නේ ඒක ප්‍රතිශතාත්මක කොච්චරද කියලා ස්වාධීන ඉදිරිපත් වෙන ඔබ කිව්ව කණ්ඩායම. ඔවුන්ගේ සහය ජනතා විමුක්ති පෙරමුණට ඉදිරිපත් කරන අපේක්ෂක දෙසට ගන්නට වැඩ පිළිවෙලක් නැහැ. ඔව් අත්‍යවම තියෙනවා අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඔය ගොඩක් සංවිධානය සමඟ සමහර අය දැනටම එකතු වෙලා තිබෙනවා. දැන් ඔය තිබුණු ගොඩාක් අපේක්ෂක හිටියා දැන් සමහර අය නැහැනේ. ඉතින් සමහර අය පැහැදිලිවම උදව් කරන බවටත් එකඟ වී තිබෙනවා මේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට. ඒ අතර තමන් මේකෙන් ජනප්‍රිය වෙලා මම උදාහරණ ඔබතුමාට පටන් ගන්න කලින් කිව්ව එක කියන්න එක පුද්ගලයෙක් කියපු දෙයක් මේ. ඉතින් නම චන්දකොල 160,000ක ප්‍රින්ටර් එකක් නාරද ලොකු වැඩක්නේ. ඒ සමහර අය ඇත්තටම මේකට ඉදිරිපත් වෙන්නේ නම ජනප්‍රිය කරගන්න. තමන්ගේ ව්‍යාපාර, තමන්ගේ මොනවාද සමහරට වීසා එකක් ගහ ගන්න වෙන්න පුළුවන්. ඉතින් වෙන වෙන පොඩි පොඩි අරමුණු වලට. නමුත් සමහර අය යම් යම් අදහස් තිබිච්ච අය ඉදිරියේදී මේ ජාතික ජන බලවේගයට සහභාගී වෙනවා කියලා ප්‍රකාශ කරලත් තියෙනවා. හොඳයි. අපි බලමු අපිට ඉවසලා බලාගෙන ඉන්න සිද්ධ වෙනවා මේ ජනාධිපතිතුමා සම කැඳවල නැහැ. කැඳවයිද මොකක් වෙයිද අපි දන්නේ නැහැ. මොකද ඒ වගේ අවිනිශ්චිත දේවල් අපේ දේශපාලන තුළ සිද්ධ වෙන නිසා කොහොමරි අපි ඉවසගෙන බලාගෙන ඉමු. මේ මාසය ඇතුළත ප්‍රධාන පක්ෂ තුනම, ප්‍රධාන කණ්ඩායම් තුනම ප්‍රකාශ කරලා තිනවා ඔවුන්ගේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවට. එවනම් ඉතින් බෙහෙවින් සුතුමන් තිනවා විමල රත්නායක මන්ත්‍රීතුමාට අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් දවසේ මේ සාකච්ඡාවට. හොඳයි. අද බොහොම ස්තුතියි ඔබට ඔබේ කණ්ඩායමට.